හම්බන්තොට වනාලි ප්‍රශ්නය ගත්තොත් එහෙම දැන් මීට වසර 10කට විතර කලින් තමයි මේ ප්‍රශ්නය පැන නගින්නේ. දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට දැවැන්ත විදිහට කැලෑලි පිහිලි කිරීම සිද්ධ වීම ගැමිගේ මහනගර සැලැස්ම ක්‍රියාත්මක වීම සමග හම්බන්තොට ආශ්‍රිතව කැලෑ ඉදිරි කිරීම සමග නගර නිර්මාණය වෙන එක ගුවන්තොටුපළවල් වරායවල් වගේම සම්මන්ත්‍රණ ශාලා හෝටල් පරිශ්‍ර නිර්මාණය වෙන එක සිද්ධ වෙනවා ඉදිකිරීම සිද්ධ වෙනවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි කැලෑ එලි වෙලා මේකේ වනසතුන්ට ජීවත් වෙන්න පුළුවන් භූමි ප්‍රමාණය අඩු වෙමින් යමින් තත්ත්වයක් තියෙනවා මේකෙදී වෙච්ච ඵලන එක තමයි මේ වනාලින් අලින්ට ජීවත් වෙන්න ඒ පරිසරය නැති වෙද්දී එයාලා ගම්වලට එන එක නැත්තම් මිනිස්සු නැවත ජීවත් වෙලා ඉන්න ප්‍රදේශවලට ගම්බදින එක සිද්ධ වෙනවා. ඒකෙදී සිද්ධ වෙන පළවෙනි එක තමයි දැන් හම්බන්තොට ජනතාව කියන්නේ සාමාන්‍යයෙන් එයාලගේ ජීවිකාව තීරණය වෙලා තියෙන්නේ එකක් කෘෂිකර්මාන්තය සහ වනාන්තර සම්බන්ධ මූලික කරගනිමින්. හැබැයි මේ ප්‍රශ්නය උග්‍ර වෙයි දැන් දැවැන්ත සංවර්ධන ප්‍රතිඵල නිසා වනය එලිපෙහෙලි කිරීම නිසා අලියතුන්ට වනසතුන්ට ජීවත් වෙන්න පුළුවන් භූමි ප්‍රදේශයක් වෙන්නේ නැහැ. ඒතකොට දිගටම වුණේ මේ අලින් මිනිසු ඉන්න ප්‍රදේශවලට පැමිණලා මේක සම්පූර්ණ විනාශ ගැටුම්කාරී තත්ත්වයක් බවට පත් වෙනවා. හැබැයි මේක සම්බන්ධ මීට අවුරුද්දකට පමණ කලින් ඉඳන් ගොවි ජනතාව එකතු වෙලා විරෝධතාවයක් දියත් කරා මේකට විසඳුමක් දෙන්න කියලා. මේක දැන් කලින් තිබ්බ එකක් තමයි අලි කලමනාකරණ රක්ෂිතයක් නිර්මාණය කරන්න නැත. මේක නම් කරන්න කියලා තමයි පළවෙනියට මේ අරගලය දියත් වෙන්නේ. මේකෙදි දියත් වුණාට මේක දැන් මාස 8කට කලින් මේක සම්බන්ධව තීන්දුව తీරන අරගෙන මේකට ගැසට් එකක් මේකට එනවා. ඒ හැබැයි මේ ආවට මේක දැන් මේ වෙද්දි ගත්තොත් එහෙම දැන් දවස් 44ක ගොවීන් අරගලයක නිරත වෙනවා. මේක සම්බන්ධ කිසිදු ප්‍රායෝගික ක්‍රියාවලියක කිසිදු කියන්නේ අබමල් රේනෝක තරංගවත් මේක සම්බන්ධව ක්‍රියාවලියක් සිද්ධ වෙලා නැහැ. මේක සම්බන්ධ යෝජනා ගේනවා, කමිටුපත් කරනවා, කමිටු කැඳවිලත් නැහැ. ඒ කමිටු වල ඉන්නේ ආණ්ඩුවේ නිරතරදරන පුද්ගලයෝ. හැබැයි මේක සම්බන්ධ විසඳුමක් ගේන්න පුළුවන් වෙලා නැහැ. මේව සම්බන්ධ ක්‍රියාත්මක වෙලත් නැහැ. එතකොට දැන් අපිට ගොවීන් සම්බන්ධ මේක නිශ්චිතවම කියන්නේ මේ සම්බන්ධව නිශ්චිත විද්‍යාත්මකව විසඳුමක් දෙන්න. අපි තරුණ සංගමයේ විදිහට වෙනසක තරුණ සංවිධානයේ විදිහට කියන්නේ මේක සම්බන්ධ නිශ්චිත විද්‍යාත්මක විසඳුමක් දෙන්න වෙනවා. එහෙම නැති වුණොත් දැන් තවදුරටත් මේ වනාලි ප්‍රශ්නේ විසඳන්න නැතුව ගොවීන්ගේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. එක පැත්තකින් කැලෑ එලිපෙහෙලි කිරීම ඇතුලේ අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් වාතයට මුදා හැරීම, ජලීය හිඟවීම, උෂ්ණත්වය අධික වීම, මේක තවදුරටත් ගොවිතැනට සුදුසු ලෙස ක්‍රියාත්මක කරන්න බැරි වීම, මේ කණු රාශික කාරණා රාශියක් මේ සිදුවෙමින් තියෙනවා. එතකොට තවදුරටත් වනාලි ප්‍රශ්නය විසඳන්නේ නැතුව ගොවීන්ගේ ප්‍රශ්නේවත් මේ වෙද්දි ඒ හම්බන්තොට ජනතාව මුහුණ දෙලා තියෙන ප්‍රශ්නේවත් විසඳන්න බෑ. ඉතින් හෙට දිනේදී අපි යූත් ෆෝ චේන්ජ් සංවිධානය වෙනසක තාරුණ්‍ය සංවිධානයේ විදිහට මේ අරගලයට සහාය පඩ කරමින් අපිත් එම අරගලයට සම්බන්ධ වෙමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් කරනවා. හම්බන්තොට නගරයේ සත්‍යග්‍රහය පැවැත්වෙන භූමි ප්‍රදේශ ආශ්‍රිතව උදේ 11ට ඉතින් අපි යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ විදිහට ඒක අපි මේ ප්‍රශ්නයට නිශ්චිත විද්‍යාත්මක විසඳුමක් දෙන්න කියන වගේම අපි මේකට සහාය පළ කිරීමෙන් මෙහෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව අරගෙන කියා සිටිනවා.